ඔයාල හැමෝම අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි යනවා අනුරාධපුරේ. ඉතින් pregnant කාලේ මම යන පළවෙනිම trip එක. ඉතින් pregnant කාලේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ දුර travel කරන්න හොඳද කියන එක. ඉතින් ඔය ප්‍රශ්නේ මටත් ওই විදිහටම තිබුණා. යාල දන්නානේ මම ඉතින් pregnant මුල් මාස 3 ඇතුළත ඩුබායි වල ඉඳන් ලංකාවටත් fly කරා. ඉතින් ගොඩක් අය මටත් කිව්වා එහෙම fly කරන්න හොඳ නෑ, දුර travel කරන්න හොඳ නෑ, ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ, එහෙම කතා ටිකක් කිව්වා. ඇත්තටම මට එුණාට එන්න උනා ෆ්ලයි කරන්නම උනානේ. මොකද මට උනුණා මට ගොඩක් අමාරුකම් මොනා ඒද කියලා මම දන්නේ නැහැ. මොනවා හරි අමාරුකමක් එන්න කලින් ඉක්මනින් ලංකාවට එන්න. මොකද එතකොට මගේ අම්මා ඉන්නවනු මයිලඟ. ඉතින් ඩුබායි වල කවුරුත් නැහැනේ, මයි හස්බන්ඩ් විතරයිනේ. ඉතින් ඒ නිසා මට ෆ්ලයි කරන්නම සිද්ධ වුණා මුල් මාස 3 ඇතුළත. හැබැයි මං ඇවිල්ලා ඩොක්ටර් ළඟට ගිහින් මම ඩොක්ටර් කිව්වේ ඩොක්ටර් මම එහෙම ට්‍රැවල් කරා කියලා. ඉතින් ඩොක්ටර් මට කියපු දේ තමයි මොකද ස්පෙෂල් කන්ඩිෂන් එකක් නැත්තම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ ට්‍රැවල් කරාට කියලා. ඔයාත් ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඔන්න ඔයාගේ ඩොක්ටර්කින් අනුමැතිය ඇතිව ඔන්න ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් මේ පාර හොටෙල් තෝරගත්තෙ විශේෂයෙන්ම මම බලපු දෙයක් තමයි ට්‍රේනින් බැද්ද. මොකද මට ප්‍රෙග්නන්ට් නිසා පොඩි දෙයක් තිබ්බනින් අපිරිය වෙන්න පුළුවන්. ඒ නිසා මම ගොඩක් ක්ලීන් තැනක් තමයි හෙව්වේ. අනිත් එක පිරිසිදුකම වගේම මට ඕනුණා හොඳ ලස්සන පරිසරයක මං මේ ඉන්න දවස් දෙක ගෙවන්න. මම ඉන්න සිටුවේෂන් එකත් එක්ක මට හිතේ සැහැල්ලුවෙන් සතුටින් ආසාවෙන් ඉන්න ඕනකමක් තිබුණා. ඉතින් ගමේකම කියන දෙයට අපි කොහොමද ඇසයිනේ. ඒ නිසා මම ටිකක් ඇතුළට වෙන්න ටිකක් පිරිසිදුව පිළිවෙලට තියෙන තැනක් තමයි හොයාගත්තේ. මෙතන නම සිසිල බ්‍රේක්. ඉතින් ඇත්තම කිව්වොත් මේ හරිම හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ඔයාලට මෙතන මම එයාලගේ මෙනු එකේ ප්‍රයිසස් දාන්නම්. කෑම ඔයාලා වෙනම ඕඩර් කරලා ගන්න පුළුවන් එයාලගේ රෙස්ටුරන්ට් එකෙන්. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ පූජා නගරේ වියූ පොයින්ට් එකට පයින් යන දුර. ඉතින් ඒක ගොඩක් හොඳ වුණා අපිට. ඉතින් හරිම ලේසියෙන් එතනට යන්න පුළුවන්. යන පාරත් හරිම ලස්සනයි. ඉතින් ගොඩක් හොඳ තැනක්. මට රූම් එකේ නම් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඒ වුණාට ඔයාලට බය නැතුව යන්න පුළුවන් තැනක් මට නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. හොඳ සර්විස් එකක් තිබුණා. ඒ වගේම අපි කිරියාහාර පූජාවක් කරන්න ගියේ. ඉතින් කිරියාහාර පූජාවටත් එයාලා උදව් කරා. අපිට උදේ ඉඳන් අපි උදේ පාන්දර නැගිටලා කිරියාහාර පූජාව පිළියෙල කරනකොට එයාලත් අපිට ඇත්තටම ගොඩක් උදව් කරා. අපි දැන් රෙස්ට් කරලා රෑට යන්න පිටත් වුණා රොහන්වැලි මහා සෑයටයි සඳ හිරු සෑයටයි. මම ගොඩාක් මාස දෙකක් තමයි රෑට රොහන්වැලි සෑය ළඟ කොටා කරලා ඉන්න. ඉතින් මේ පාර මට ඒ chance එක ලැබුණා. පොඩි වැස්සි ගතියක් තිබුණත් ඒ වෙලාවේ අපිට වැස්සෙන් කිසිම බාධාවක් වුණේ නැහැ. මේ වෙලාවෙ ඉතින් මගේ හස්බන්ඩ් ළඟ හිටියා නම් ගොඩක් සතුටුයි. එන්නට ඉතින් එයාට එන්න බෑනේ. එකම ප්‍රාර්ථනාවයි මට නම් තියෙන්නේ මගේ දරු පැටිය මම දන්නේ තාමත් ඒත් පුතෙක්ද කියලා. කවුරු වුණත් නිරෝගී දරු පැටියෙක් මට ලැබෙන්න ඕනි කියන එකම තමයි මගේ ප්‍රාර්ථනාව.
මගේ විතරක් නෙවෙයි ඇත්තටම හස්බන්, මගේ අම්මා තාත්තා, හස්බන්ගේ අම්මා තාත්තා, නංගි, මේ හැමෝම නැන්ද ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ ඒ තමයි. ඉතින් මේ අපි පහන්දර හතරට නැගිටලා කිරි ආහාර පූජාව පිළියෙල කරන විදිය. හරිම ශ්‍රද්ධාවෙන් හරිම ආසාවෙන් තමයි මේ කිරි ආහාර පූජාව ලෑස්ති කරන්නේ. අපේ දරුපැටිය වෙනුවෙන් කිරි ආහාර පූජාවක් කරලා බාර වෙන්න තමයි අපි මේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟට ත්‍රිමැලි මහා සෑයටත් ආවේ. එකම ප්‍රාර්ථනාව නිරෝගී දරුපැටිය තමයි ඉතින්. පාත්පලත් මම්මගේ අතින්ම ඩෙකරේට් කරලා පූජ කරන්න අපේ පැටිය වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්ගම. ඉතින් මේ වගේම තවත් ලස්සන මෙමරි බ්ලොග් එකකින් ඔයාලව හමුවෙන්න එනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.